马尼丹尼马尼西哈姆西对嘛西对嘛来阿比耶没心动马尼丹尼没有了我的家里边没心动ජනාධිපතිතුමාව දැක්කහම මම ඒක ඒ විදිහටම අහනවා. රයිට්. ජනාධිපතිතුමා කියන්නේ ඡන්දේ දාන්න ගියහම එකමට හරි ජනාධිපතිතුමාව දැක්කොත් ඔබට මතක් වෙන ඡන්ද පොලේදී දකින්න දෙයක් කියන්න පුළුවන්. එතුමා මතක් වෙනවා ඡන්ද පොලේදී තියෙන දෙයක් දැක්කහම. නෑ. පෝලිං බූත් එක. පෝලිං බූත් එකක් නැති කරන්න ඕනේ නේද පෝලිං විතර නෙමෙයි බූත් එකක් නැති කරන්න ඕනේ රයිට් එහෙනම් ජය වේවා බයි සිලින්ඩරේ තියෙන්න ඕනේ නේ අද සිට තමයි මේ වේදිකාවට ඕක වෙන්නේ ඉතින් විශේෂ අනාරාධිතෙක් අනාපිත එක්ක සම්බන්ධ වෙනවා ගරු ජනාධිපතිතුමනි අපි මේ වේදිකාව මේ විරුද්ධ වේදිකාව මේ ආදරණීය කොළඹ තරුණියේ නාගරික තරුණියට කුංචි సౌందర్యාත්මක විරාමයක් ලබා දෙන්න තමයි මේ වේදිකාව පිය සංවිධානය කරේ. ඉතින් ඒ වේදිකාවට මේ වේදිකා අපස්තක ඉදිරි වෙන අපිට අයියක් ඉන්න පැමිණි ඔබතුමා මිතාමත ආදරෙන් ගෞරවණීයව පිළිගන්න ලබනවා. ඒ දේශපාලන මණ්ඩල ජීවිතයේදී මුණ ගැසුණු හම්බුණු රස කතාවක් මේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට එක බෙදාගන්න කියලා ආදරෙන් මතක් කරන අපි දැනගන්න කැමතියි මොකද අපිටත් ඒකෙන් පාඩමක් ගන්න තියෙයි කියලා හිතනවා. පළවෙනියෙන්ම මම ඔයාලට අවවාද කරන්න ඕනේ ප්‍රතිසංස්කරණ ගිහින් ආණ්ඩුව වට්ටන්න එපා. දෙවනුව ප්‍රමං ප්‍රතිසංස්කරණ කරන ඔයාගේ ජොබ් එක නැති කරගන්න එපා. ඔය දෙකම ආරක්ෂා කරන ප්‍රතිසංස්කරණ කරන්න කිව්වා. මට විදුන්නේ වාදේ ඕනෑක් තරම් ආණ්ඩුව වට්ටන්න එපා ජොබ් එක නැති වෙන්න එපා ඊට පස්සේ ඕනෑක් තරම්. ඊට පස්සේ තමයි මම දේශපාලනේ හැමදැනම දැන් පාවිච්චි. ජොබ් එක නැති කරගන්න නැතුව ආණ්ඩුව වට්ටන්න නැතුව කරන්න තියෙන ඔක්කොම කරන්න තියෙනවා. මේ කාර්යයේ ටිකක් ඒක අමාරු වුණා. මොකද මම බාරගත්ත ඇද්දී අපි සම්පූර්ණයෙන්ම නැති වෙලා තිබුණා. මම IMF එක ගියා. අපේ ණය බර තව ගියොත් ආර්ථිකය කඩාගෙන. ඉතින් ණය ගන්න එපා. ඊට පස්සේ මුදල් අච්චු ගහන්න එපා රුපියලේ එක තවත් අඩුවේ. ඊට පස්සේ බැංකුවෙන් ණය ගන්න එපා බැංකු කඩාවැටි කියන්නේ. ඉතින් මට ඔක්කොම අමතක කරලා කරන්න සිදු වුණා වැට් එක වැඩි කරලා. ඔබ තුමා කැමති ජනප්‍රිය ගායකයෙක් හෝ ගායිකාවක් ඉන්නවද? අපි ඒකත් නෑ කැමති තුමාගේ. අද මේ සංගීත සුයාමයක් නිසා අපි දැනගන්න කැමති තුමාගේ රසඥතාවය. දැන් ඉතින් ජනප්‍රියම ගායකයෝ ගායිකාවක් කියලා නෑ. ඇයින සිංදුව දිහා බලලා තමයි අපිට ගහන්න තියෙන්නේ වල ජනප්‍රිය කෙනා ජනප්‍රියම ගායක ඒක සාමාන්‍ය කෙනෙක් කෙනාට වෙනස් වෙන්න පුළුවන් මම හිතනවා වස්ති ඔබතුමාට අද මේ මේ රාත්‍රියේ මේ සංධ්‍යා භාගයේ අනපේක්ෂිත ලෙස නිවේදිකාව ඉදිරියට සම්මිලා
මේ කොල්ලෝ ගෙනන්න අයියක් වෙන්න ඒ ආසන වල ඉඳගත්ත ඔබතුමාට අපි සුභාන්ත වෙනවා. තිරනාත්මක මොහොතේ ඉන්නේ. මට එක ප්‍රශ්නයක් අහන්න ඕනේ. ආ. මොකද්ද ඔබ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ? සැපෙන් ඉන්න ඕනේ. ආ. සැපෙන් ඉන්න මොකක්ද ඕනේ? අපිට සැපෙන් ආණ්ඩුවක් ඕනේ. ආ. ආණ්ඩුව මොකද්ද කරන්න ඕනේ සැපෙන් ඉන්න? සිනමා පෝලිමේ ඉන්නවේ මොකද්ද රෝල් ෆේස් එක සාප්පු ඉස්සර පෝලිමේ ඉන්නේ උදේ ඉඳන් නෙට්ලික්ස් ආරම් දෙන්න ඒක නෙමෙයි. ඇයි කාටරි බැරි ලංකාවේ ෆිල්ම් එකක් නෙට්ලික්ස් එකට දාන්නේ? කාටරි බැරි ස්ක්විඩ් වගේ හද දාන්න. හා? හවුස් එකක් ගන්න. නැත්තම් තව එකක් තියෙනවා. ඕනම් කරන්න පුළුවන්. ඩෙසිග්නේටඩ් සර්වයිවර්. අන්තිමනේ කවුද? හරි ඉතින් අද ගැලපෙන්නේ ඔය පැක්ෂේ දිහා බැලුවම මම බලන් තව එකක් දාන්න. චැරියට්ස් ඔෆ් ෆයර්. මේ ඉන්නේ අපේ ලොක්කා. අපි හැමෝම ලොක්කද? ලොක්කා අපි විශ්වාසයි. අපි මල් පාර දෙන්නේ සිලින්ඩරේට. හායි.